චක්‍රායුධයේ වැඩසටහන තුළින් මම විඳපු පෞද්ගලික අත්දැකීම් මම ඔබත් එක්ක බෙදා හදාගනිමින් ඉන්නවා. ඔබ දන්නවා රාවණ ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීයව කොයි තරම් කරුණු දැක්වීම් මීට පෙර මම සිද්ධ කරලා තියෙනවද කියලා. ඒ වගේම මේ මොහොත වෙද්දී ඔබ කිසිදාක මගෙන් බලාපොරොත්තු නොවුණු මගේ පෞද්ගලික ජීවන අත්දැකීම් බෙදා හදා ගැනීම සිදු කරමින් ඉන්න බවත් ඔබ ඉතාම හොඳින් දන්නවා. මේ සියල්ල සම්මිශ්‍රණය කරලා ඔබ ඕන කමින් හොයලා බැලුවොත් රාවණ ඉතිහාසය පිළිබඳව මුල සිට සියලුම දේ වටහා ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ රාවණ ඉතිහාසය පිළිබඳව ඔබ දැනගත යුතුම සත්‍යයන් ඔබට දැනුවත් කරන්න. චක්‍රායුධයේ මෙතෙක් ආපු ගමන් මගේ කොයිතරම් දුරක් ඔබ මේ කතාව ඇතුළෙන් ආවද කියලා මම දන්නවා. අදත් උත්සාහ කරන්නේ ඔබව වෙනස්ම මානයකට අරගෙන යන්න. මේ කියන්න හදන්නේ මගේ ගමේදිම මුහුණ දුන්නු තවත් සුවිශේෂී සිදුවීමක් ගැන. මේ ගමන යන්න කලින් මමත් මන්දාතුත් ජන්තුත් ඒ වගේම රගාත් අපි බොහෝ දේ මේ පිළිබඳව සාකච්ඡා කළා. එහෙම සාකච්ඡා කරලා තමයි අවසානයේදී මේ ගමන යන්න මම තීරණය කළේ. මේක සුවිශේෂී ගමනක්. මේක අතිශයින්ම වෙනස් ගමනක්. ඒ නිසා තමයි මේ ගමන පිළිබඳව ඔබ මුල සිටම අවධානයෙන් ඇහුම්කන් දිය යුතු වෙන්නේ. අපේ ගමේ තියෙනවා කොටිගල්ගේ කියලා ගල් ගුහාවක්. ඒක තියෙන්නේ ගමේ පහළ කෙළවරට වෙන්න. මේ ගල්ලෙනට යන එක හරිම දුෂ්කර වැඩක්. මේ කොටිගල්ලෙනට ගිය කතාවත් මම ඔබට වෙන දවසක කියන්නම්. දැනට ඔබ ඒ ගැන මතක තියාගන්නවට මම කැමතියි. මේ කොටිගල්ලෙනෙන් තවත් පහළට ගියාම එක්තරා විශාල ගලක් තියෙනවා. මේ ගල ඇතුළට යන්න රවුම් හැඩති උමන් කටක් තියෙනවා. මේ උමන් කටෙන් ඇතුළට ගිහිල්ලා ගල මැද්දෙන් උඩට ඇවිත් එළිය බලන්න පුළුවන් කොටසක් තියෙනවා. හරියටම කිව්වොත් මේ ගලේ සී අකුරේ හැඩයට තමයි උමන් මාර්ගය තියෙන්නේ. ඒ කියන්නේ මේ ගල යටින් ගල ඇතුළට ගිහිල්ලා ගල මැද්දෙන් උඩට ඇවිත් ගලේ එක්තරා ඉහළ කොටසකින් ආපහු එළිය බලන්න පුළුවන්. මේ ස්ථානය ගැන මම ඔබට කිව්වේ මම මේ කියන්න උත්සාහ කරන තැනට දැන් අතිශයින්ම කිට්ටුයි කියන්න ලැබෙන ප්‍රධානම සලකුණ තමයි මේ ස්ථානය. මෙතනින් තරමක් පහළට ගියාම විශාල ගල් රැන්දක තරමක් එළියට නොපෙනෙන විදිහට ගහක මුල්වලින් ආවරණය වෙලා උමන් ද්වාරයක් තියෙනවා. මේ උමන් ද්වාරයෙන් ඇතුළට යන්න පුළුවන්. මම ඔබට මම මුහුණ දුන්නු අත්දැකීම ඒ විදියටම කියන්නම්. ඔබට තොරතුරු කියනවට වැඩිය මම දන්න ඔබ කැමති බව මාත් එක්කම මේ ගමනේ මම විඳ අත්දැකීම් විඳින්න. අපි ඒ විදියට මෙතනින් ඉස්සරහට යමු. තරමක දුෂ්කර අත්දැකීමකින් පස්සේ දුෂ්කර ගමනාන්තයකින් පස්සේ මම මේ ස්ථානයට ළඟා වුණා.
සාකච්ඡාවට ජන්තු මන්දාතු රගා වගේ අය හිටියත් මේ ගමන මම ආවේ තනියම. මේ ස්ථානයට ලං වෙනකොට මේ උමන් ద్వාරයේ ඇතුළතින් විශාල වවුල් ගහනයක් එළියට පියාසර කරනවා. ඒක මෙතනින් ඇතුල් වෙන්න තියෙන ප්‍රධාන බාධකයක්. වවුල් කරදර ඉවසගෙන ඔළුව අද්දකෙන් වහගෙන ක්‍රමයෙන් මම ඇතුළට ගියා. අරන්නාව විදුලි පන්දම් මාලෝකය මේ උමන් ద్వාරයෙන් ඇතුළට ගැහුවම ඇත්තටම මෙතනින් ඇතුළට යන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. ඒ තරමටම ගරා වැටිලා හිටගෙන යන්න පුළුවන් මට්ටමේ පාරක් මෙතන දකින්න නැහැ. ඒ නිසාම තරමක් කොන්දෙන් නැවිලා අඩි 20ක් 30ක් විතර ඉදිරියට යන්න වුණා. එතනින් ඉස්සරහට ගියාට පස්සේ මම හිතුවේ විශාල උමන් මාර්ගයක් හමු වෙයි කියලා. හැබැයි එතෙන් නැහැට ගියාට පස්සේ නැමිලවත් ගමන් කරන්න බැරි තරමේ පුංචි කවුලුවක් වගේ විතරයි මට පේන්න තිබුණේ. ස්ථානය පිළිබඳව අහගත්තත් මාර්ගය පිළිබඳව දැනගත්තත් මාර්ගයේ විස්තර දැනගත්තු නැති එකේ ප්‍රතිඵලය මම භුක්ති විඳින්න හිටියා. ඇත්තටම වවුල් ගහනේ පටන් ගන්න මෙතනින් පියාසර කරන්න ඒ සියලුම දෙනා රැඳිලා ඉන්නේ මේ හරියේ. ඒ නිසා අධික වවුල් ගහනයක් එළියට පියාසර කරනකන් මම පහලට නැමිලා හිටියා. වවුල්ලු තරමක් එහෙම වෙනකන් ඉඳලා මම මේ කවුලුව සමීපයට බඩ ගාගෙන ගියා. එහෙම ගියාට පස්සේ එතනින් විදුලි පන්දම් මාලෝකයේ ඇතුළට එල්ල කළාම අඩි 15ක විතර දුරක් මේ විදියට බඩගාමින් යන්න සිද්ධ වෙන බව මට පේන්න තිබුණා. සමහරෙක්ට එන ප්‍රශ්නය මම මෙතන විසඳලාම මෙතනින් එහාට කතාව කියන්නම්. දැන් කෙනෙක්ට එන ප්‍රශ්නය තමයි රාවණ යුගයේ මිනිස්සු දේහධාරී මිනිස්සු නම් මේ උමගේ කොහොමද ගියේ? දෙවෙනි එක තමයි රාවණා යුගයේ පෙන්වනවා කියලා ගයා නැයි මේ තලගොයට්ටුවත් යන්න බැරි උමං කටවල්ල සෙරින් ගන්නේ? ඒ දෙකටම මම දැන් උත්තරේ දෙන්න කැමතියි. මම ඔබට කිව්වා මේ මාර්ගයේ කඩතුළු වෙලා තියෙන බව. විශේෂයෙන්ම මේ තියෙන්නේ මේ ස්ථානයට යන ප්‍රධාන පාර නෙවෙයි. ප්‍රධාන පාර යලි දැන්ම විවෘත වෙන්නේ නැහැ. මේ ස්ථානයට යන්න තියෙන ඉතාම දුෂ්කර වා කවුලුවකින් තමයි මේ ඇතුල් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නයට උත්තරය මේක ප්‍රධාන මාර්ගය නෙවෙයි. දෙවෙනි ප්‍රශ්නයට උත්තරය මේක වා කවුලුවක්. මම මේ ගමන් කරමින් ඉන්නේ කාලාන්තරයක් තිස්සේ අවුරුදු දහස් ගාණක් ගත වෙද්දී නටබුන් වෙලා ගරා වැටුණු වා කවුලුවකින්. ප්‍රධාන මාර්ගයට වාතාශ්‍රය ලැබෙන්න පිටතින් ඇතුළට නිර්මාණය කරපු වා කවුලුවකින් තමයි මම මේ ගමන් කරමින් ඉන්නේ. මේ වා කවුලුව දිගේ ගමන් කළාම එක්තරා තැනකදී ප්‍රධාන මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. මේ ගැන තමයි අපි සාකච්ඡා කළේ. මේ ගැන සාකච්ඡා කරලා තමයි මේ මාර්ගය මේ වෙනුවෙන් තෝරගත්තේ. ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වෙන්න තව තැන් ගණනාවක්ම තිබුණත් මම තෝරගත්තේ මෙතන. ඒ නිසා මේ වා කවුලුව දිගේ අපහසු වෙන්නුනත් තවත් අඩි 15ක් විතර බඩගාගෙන යන්න මට සිද්ධ වුණා.
එහෙම ගියාම හම්බුනේ කුටියක්. මේ කුටිය අඩි 15ක් 20ක් තරමේ විශාල එකක්. එතනින් පහලට අඩි 15ක් විතර ගැඹුරේ ප්‍රධාන මාර්ගයේ තියෙනවා මම දැක්කා. පළවෙනි දවසේ මගේ ගමන මෙතනින් සීමා වුණා. ඒකට හේතුව තමයි හොඳ සූදානමකින් තොරව මේ කරුණු දැනගත් වහාම මම ගමන තීරණය කිරීම. මොකද මෙතනින් පහලට ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න නම් මම අනිවාර්යෙන්ම කඹයක ආධාරයෙන් බහින්න ඕන. ඒත් මගේ අතේ තිබුණේ විදුලි පන්දම විතරයි. දෙපසට දිවෙන ප්‍රධාන මාර්ගය හැරුණකොට වෙනත් කිසිවක් මෙතෙන්ට පේන්නේ නැහැ. එක් පසකින් එන ප්‍රධාන පාර මේ වාකවුළු ළඟින් ටිකක් එහාට ගියාම වම්මත පැත්තට හැරෙනවා. ඒ නිසා මෙතෙන්ට පේන්නේ සීමා සහිත කොටසක් විතරයි. පළවෙනි දවසේ මම මෙතනින් මගේ ගමන නතර කරලා ආපහු ගෙදර ආවා. මේ වෙද්දිත් මට ගමනට පැය දෙකහමාරක් විතර ගත වෙලා තිබුණා. උමග ඇතුලේ ගියේ පොඩි දුරක් වුණාට මගේ ගෙදර ඉඳලා මේ තැනට එනකන් විශාල දුරක් වනාන්තරේ එන්න ඕන. මම දෙවෙනි දවසේ ඉතා ඉක්මනින් තීරණය කළා. එහෙම තීරණය කරලා අවශ්‍ය අඩුම කුඩුම අරගෙන වෙනම කරේ දාන්න යන්න පුළුවන් බෑග් එකකට ලෑස්ති කරගත්තා. විදුලි පන්දම වගේම අමතර තව විදුලි පන්දමකුත්, විදුලි බල්බත්, බැටරිත්, ඒ වගේම හොඳ කඹයකුත්, පිහියකුත්, මම මේ බඩු බාහිරාදී අතරට එකතු කරගත්තා. දැන් ඔබට දෙවෙනි දවසේ මම මෙතෙන්ට එනකන් ගමන කියන්න අවශ්‍ය නැහැ. දෙවෙනි දවසේ ගමනේ එකම විශේෂත්වය වුණේ මම අරන් ගිය බෑග් එක මේ උමන් ద్వාරයෙන් ඇතුළට බඩගාගෙන යන්න රිංගද්දී ඉස්සරහින් තියලා තල්ලු කරමින් තමයි මම ගියේ. එහෙම බඩගාගෙන සීරුවෙන් අඩි 15ක් විතර ආවට පස්සේ මට හිටගෙන ඉන්න පුළුවන් කාමරය පුරුදු විදිහටම දකින්න ලැබුණා. මෙතන ඉඳලා පහළට අඩි 15ක් විතර බහින්න ඕන නිසා මම බෑග් එකේ තිබ්බ කඹය අරගෙන කඹේ එක කෙළවරක් පහළට දැම්මා. අනික් කෙළවර මෙතන ගරා වැටිලා තියෙන ගලක එක උල් මූණතක ගැට ගැහුවා. ඊට පස්සේ ගල වටේට මේ කඹය ඔතලා තව වරක් ගැටයක් දාලා ආයමත් අර කෙළවර ප්‍රධාන මාර්ගයට දැම්මා. කඹේ දිග හොඳටම ඇති. බහින්න තියෙන තඩි 15ක් විතර හින්දා මම විදුලි පන්දමක් දැල්වගෙන බෑග් එකක් කරේ දාගෙන සීරුවට ප්‍රධාන මාර්ගයට බැස්සා. කාලයකට කලින් ජනාකීර්ණ වෙලා තිබුණු අද වෙද්දි පාළුවට ගිහින් තියෙන මේ තැන් දැක්කම ඇතිවන හැඟීම පුදුමාකාරයි. මම මේ ගමනට දෙවෙනි දවස තීරණය කළේ ආයම වතාවක් දීර්ඝ සාකච්ඡාවකට පස්සේ. ඒ හින්ද සියල්ලට පෙර සූදානම් වෙලා තමයි මම මේ ගමන ගියේ. ප්‍රධාන මාර්ගයට බැහැලා ඉස්සරහට යනකොට වම්මත පැත්තට පාර හැරෙනවා.
එහෙම හැරිලා සෑහෙන දුරක් මම ගමන් කළා. හැබැයි මේ ප්‍රධාන මාර්ගයට තැන් තැන්වලින් කැඩුණු ගල් වැටිලා තිබුණා. ඒව මගහරිමින් තරමක් දුරට ගියාට පස්සේ එක්තරා තැනකදී දිය ඇල්ලක වතුර වැටෙන හඬක් ඇහෙනවා. සමහර විට මේ ඇහෙන්නේ රාවණ ඇල්ලේ වතුර වැටෙන හඬ වෙන්න පුළුවන්. මොකද පොළොව අභ්‍යන්තරයෙන් ඒ තරම් දුරක් දැන් ගමන් කරලා ඉවරයි. කිලෝමීටර් එකහමාරක් දෙකක් විතර මේ ප්‍රධාන මාර්ගයේ යද්දි තමයි මේ දිය ඇල්ල කඩා හැලෙන හඬ ඇහෙන්නේ. මේ හඬ ඇහුනට දිය ඇල්ලක් මේ උමන් මාර්ග පද්ධතිය ඇතුළේදී මේ ස්ථානේ දකින්න ලැබෙන්නේ නැහැ. හරියටම කිලෝමීටර් 3ක් විතර යද්දී මේ පාර අවසන් වුණා. මේ පාර අවසන් වුණෙත් නිකම්ම නෙවෙයි. මේ පාර අවසන් වුණේ ගල් ద్వාරයකින් වැහුණු තැනකින්. එතකොට මේ ප්‍රධාන මාර්ගයේ දිවෙන්නේ මේ ස්ථානයට එනකන්. මෙතන තමයි මම හොයාගෙන ආපු තැන. මේ ගල් ద్వාරේ වැහිලා තිබුණට කිසිම විදියකින් මේ ගල් ద్వාරේ අගුළු දාලා නැහැ. මෙතන තියෙන ගල් ద్వාරේ විශාල එකක් නෙවෙයි. මේක තනි පුද්ගලයෙකුට අතින් කරකවන්න පුළුවන්. හරියටම කිව්වොත් මේ ගල් ద్వාරේ නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. මේ ద్వාරේ වටේටම කරකවන්න පුළුවන් එකක්. ඒ කියන්නේ මේ දොර හරි මැදින් තමයි මේ ගල් බිත්තියේ ඉහළටත් පහළටත් සම්බන්ධ වෙන්නේ. මේ දොර මැද්දෙන් ඉහළටත් පහළටත් සම්බන්ධ වෙන හින්දා කොයි පැත්තෙන් මේ දොරට අත තිබ්බත් දොර වටයක් කැරකෙනවා. මේක හරිම පැහැදිලිවට කරපු සියුම් නිර්මාණයක්. පිහිටි ගලේ නිර්මාණය කරපු මේ දොරවුළු අස්සේ හරි මැද්දෙන් ඉහළත් පහළත් ගලේ ඇතුළට විදපු සිදුරු දෙකක් තිබුණා. මේ සිදුරු දෙකට තමයි මේ මාර්ගයේ වහලා තියෙන ద్వාරේ මැද්දෙන් තියෙන කොටස් දෙක ඇතුල් කරලා තියෙන්නේ. ඒ නිසා හරිම පහසුවෙන් මේ දොර කරකවන්න ඕනම කෙනෙක්ට පුළුවන්. අපේ ශිෂ්ටාචාරය විසින් පාවිච්චි කරපු දැනුම් පද්ධතිය තාක්ෂණය හරිම සරල සහ බරපතල ගණේ එකක්. මේ මාර්ගයේ මෙතෙන්ට එනකන්ම කිසිම ගැටලුවක් නැතුව අපහසුවකින් තොරව එන්න පුළුවන්. සමහර තැනකදි කැඩිලා බිඳිලා ගිහිල්ලා ගරා වැටුණු ගල් හැරුණුකොට මේ මාර්ගයේ පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඔබ දැන් දන්නවා අපි ඇවිත් නතර වෙලා ඉන්නේ මේ උමන් මාර්ගයේ කෙළවරේදී හමුවන මේ ద్వාරයේ ඉදිරිපිට කියලා. මම මේ දොරටුවේ දකුණු අත පැත්තට මගේ දකුණු අත තියලා වෙර යොදලා තල්ලු කළා. හැබැයි වැඩි වෙරක් යොදන්න අවශ්‍ය නැතුවම මේ දොරටුව බාගෙට විවෘත වුණා. මගේ අතේ තිබුණු විදුලි පන්දම මම මෙතනින් එහා පැත්තට එල්ල කළා. මේ සිදුවීම පිළිබඳව මම ඇස් අදහගන්නේ කොහොමද? මේ සිදුවීම මම හිතාගන්නේ කොහොමද? ජන්තුත් මන්දාතුත් රගාත් මමත් කරපු දෙවෙනි සාකච්ඡාවේදී අපි කතා කරපු ඒ බරපතල කාරණය
ඇස් ඉදිරිපිට සත්‍යයක් බව මට පේන්න පටන් ගත්තා. අපේ ඉතිහාසය ඇතුළෙදී අපිම කරපු සමහර දේවල් අපිට අමතක වෙනකොට මේ සංසාර ගමන කොයිතරම් භයානකද කියලා අපිට ආය ආයමත් මතක් වෙනවා. කොහොමුණත් මේ ස්ථානය හරිම අපූරුයි. ඒ වගේම හරිම අසිරිමත්. මේ දොරටුව විවෘත කරලා විදුලි පන්දම් එළිය මෙතනින් ඇතුළට එල්ල කළාම මම දැක්කේ මොකක්ද? අපි ඒ ගැන ඊළඟ දවසේ කතා කරමු. මීට ගයාන් සඳ කැලුම් නොහොත් සහස්‍රමුඛ රාවණ